මෙරටින් ඊයේ හඳුනාගත් ආසාදිතින් 313 දෙනාගෙන් 11 දෙනෙකු විදේශගතව සිට දිවෙන්ට පැමිණි පුද්ගලයන්. දිස්ත්‍රික්ක 22කින් වාර්තා වූ සෙසු ආසාදිතින් 302 දෙනාගෙන් වැඩිම ආසාදිතින් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. පසුගිය දින කිහිපෙදීම ආසාදිතින් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබුණත් ඊයේ යළිත් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 106 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් බතරමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 56ක්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 66 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 29 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෙසු ආසාදිතින් 101 දෙනාම දිස්ත්‍රික්ක 19ක් ආශ්‍රිතව වාර්තා වුණා. හැටන් කොටකල ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතින් 11 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් පසු දිනකු කොටකල කොමර්ෂල් ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර සෙසු ආසාදිතින් හඳුනාගෙන ඇත්තේ ඩෙරික් ලෑවත්තින් සහ තලව කැලේ ලොකීවතියායෙන්. සෞඛ්‍යංශ පැවසුවේ ඒ අතර කොටකල කේම්බ්‍රිජ් දෙමළ මහාවිද්‍යාලයේ ගුරුවරියක්ද වන බවයි. කැකිරාව ඇඟලුම් කම්හලකින්ද ආසාදිතින් 8 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ මීට පෙර ආසාදිතින් 2 දෙනෙකු එම කර්මාන්ත ශාලාවෙන් හඳුනා ගැනීමත් සමග පසුගිය 15 වෙනිදා සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව මෙම ආසාදිතින් හඳුනාගත් බවයි. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් 89,175 දෙනාගෙන් 85,944 දෙනෙකු සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන්නේ ආසාදිතින් 2,693 දෙනෙකු පමණයි. මේ අතර COVID-19 මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත අදත් ප්‍රදේශ කිහිපයකදීම ලබා දීම සිදු කෙරුණා. ඊයේ පුද්ගලින් 9,136 දෙනෙකු එන්නත් කෙරුණු අතර මේ වන විට එන්නත් කර ඇති සමස්ත පුද්ගලින් සංඛ්‍යාව 8,15,585ක්. ආයෙත් ජනවාරි 29 ලබා දීපු අයට අප්‍රිය 29 වෙනකොට තමයි දෙවැනි මාත්‍රාව ලබලා දෙන්න තියෙන්නේ. හැබැයි අද වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා හැම රටකම එන්නත් ලබා ගැනීම විශාල තරඟයක් තියෙනවා. ඒ නිසා මාත්‍රා දෙක ටික දෙනෙකුට ලබා දෙනවට වඩා එක මාත්‍රාව වැඩි දෙනෙකුට ලබා දෙන එක හොඳයි කියලා. මොකද පළවෙනි මාත්‍රාව හරහා මේ ආසාදනේ පැතිරීම 67%කින් අඩු වෙනවා කියන එක තහවුරු කරලා තියෙන නිසා එහිඳ දෙවැනි මාත්‍රාව අපි සූදානම් දැනට එන්නත් ඔගයක් වෙන් කරලා තබාගෙන තියෙනවා. ජනවාරි 29 එන්නත් ගත්ත අයට දෙවැනි මාත්‍රාව ලබා දෙන්න කියලා ලංකාවේ සති 10 සහ 12 අතර තමයි දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දෙන්න කියලා කියන්නේ. ඒ අතර අපිට විශ්වාසය තියෙනවා අපිට දෙවැනි 105 තොගයක් ලංකාවට ලැබෙයි කියලා. ඊයේ තවත් ආසාදිත මරණයක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 538 දක්වා ඉහළ ගියා. එලෙස මියගොස් තිබුණේ ඉබ්බාගමුවේ පදිංචිව සිටි 67 පුද්ගලයෙක්. ලේ විෂවීම, කම්පනය සහ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ඔහු මිය ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.